වටේ ඉන්දුලන් කා යුෂ්ම වෙලාවේ මුළු රටේම දේශප්‍රේමී ජනතාව විශ්වෝපේතක් වෙච්ච වෙලාවේ නාවික සිබලෙක් හිටියට එදා මගේ දේශප්‍රේමයේ උතුරාගිය මොහොතක් මතකයි. ඒ සිද්ධිය කිඳිලපත් කාලා සෑහෙන වාර කරනකදී මේ රට සිංහල බෞද්ධ රාජ්‍යයක් කරගෙන ඉස්සරහට ගෙනියන්න ඕනේ කියන මතවාදය තුළින් ඉන්න තරම් කරන එතුමා අපේ බුදුජන කරුණත් එක්ක එකතු වෙලා විශේෂයෙන් සම්පාදි ශ්‍රීකේ හරවලා දෙන්න සූදානමින් ඉන්නවා. අපිට වැදගත් මන්ත්‍රීවරු හැටියට ඔළුගෙඩි ගන්නක් දිනා ගන්න එක නෙමෙයි, මේ මතය සමාජගත කරන් දොරටුවක් ඉවර කර ගැනීමයි බුදුජන කරුණ හරහා අපි කරන්නේ. අට පුරයින්ම අපට ආරාධනා කරනවා. නමුත් අවාසනාවකට මම හිතන්නේ ඉතිහාසයේ මැතිවරණයකදී අඩුම කාලයක් ලැබිච්ච මහමැතිවරණයක්, මේ මාසයක් වගේ කෙටි කාලයක්, ප්‍රධාන දවස් 50ක් වගේ කෙටි කාලයක් ඇතුළත තමයි මේ සියල්ල අපට සිද්ධ කරන්න වෙලා තියෙන්නේ. ඉතින් මොනවත් හරියට මේ කර්මනාකරණය කරගන්න විදියක් නැහැ. මොකද මේ මහා ප්‍රවාහයන් හැසිරෙන විදිය, රට තුළ ඇතුළත තියෙන දේශපාලන ව්‍යාපෘතාවේ මේ සියල්ල බලපානවා මේ ප්‍රශ්නාවලිය. අද වෙද්දී රටේ බහුතරය වෙච්ච මේ රට ඓතිහාසිකව ගොඩනගපු හැමදාම කියන කරුණ, රටේ ඓතිහාසික ජාතිය වෙච්ච මේ සිංහලයන්ගේ ඉරණම හරි අඳුරු තැනකට වැටෙමින් ඉන්නේ. ඊළඟ පරම්පරා ශක්තිමත් අභිමානවත් ගණින් නොවැටෙන ජාතියක් හැටියට නිර්මාණය කිරීමේ ඓතිහාසික වගකීම භික්ෂුන් වහන්සේලා වෙච්ච අපි වෙත පැවරෙන තියෙන ඓතිහාසික කාර්යභාරය. ඒ කාර්ය වෙහෙසින් දරාගෙන තමයි අපි බොදුජල පෙරමුණ හැටියට මේ මහමැතිවරණයේදී යම් පිරිසක් හෝ ඉදිරිපත් වෙලා දේශපාලනිකව ශක්තිමත් වෙන්න අපි කල්පනා කරනවා. අපේ ජාතික සංවිධායක හඳුරු ඉතාරන්දි නන්දහාමුදුරුව කොළඹ දිස්ත්‍රික්කයේ මහමැතිවරණ ඉදිරිපත් කරනවා. එහාසයතුළු තව කණ්ඩායමක් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ ආණ්ඩුව කරන කාලේ අවුරුදු 9ක් විශාල බදුරුදී හකීම්ල ඒකෙත් දැම. මෛත්‍රී යුගයක් අපමණාගයක් අරගෙන ආපුවාම ඒකෙත් දැම. මහින්දගේ කාලේ ටිකක් කැපුවක් හැරි දැන් ඉතුරු ටිකක් කපනු. දැන් රණිල ළඟ වෙයි කියලා බලාගෙන හීන ලෝකේ ඉඳගෙන දැන් ඒකෙත් ඇමතියි. දැන් මට මේ පෙන්වන්න ඕන කලේ මුන් මොනතරම් තක්කඩිද සහ මේ ආක්‍රමණිකයන් අපි මේක මුදව ගන්න ඕන නැද්ද? අද දිනේ ආක්‍රමණිකයෝ රටේ පාලන බලය අතරට දදනවා. මහපක්ෂල නායකයෝ ඒගොල්ලන්ගේ ඡන්ද ටිකට කැදරකමි සියල්ල බලාගෙන ඉන්නවා. නෑසූ ගණන් ඉන්නවා. ජනාපවාහන අමාත්‍ය රවුස් හකිම් අමාත්‍යතුමාගේ අමාත්‍යාංශයේ ඔබට සේවයක් ලබා ගන්න ඕන නම් මෙන්න මේ අයට කතා කරන්න. මහනුවර දිස්ත්‍රික්ක කියන්නේ මේ ඔක්කොම මුස්ලිම්ද? මේ ලයිස්ට්‍රේ තියෙනවා නම් 24. නම් 24න් එකම එක සිංහල නමයි තියෙන්නේ. මේ සහජීව නේද? වරාය අශ්‍රොෆ්ට හම්බුණාම 7800ක් වරාය පුරව පල්ලි උද්දනා. අපි සහජීව නේද? ඉවසනේ මේ අම්මේ වගෙන කතා කරන්න ඉපා. ඒක බෞද්ධකම නෙවෙයි. එහෙම තමයි අපිට බණ උගන්වන්නේ. මහින්ද මහත්තයාගේ සාට කෙල්ලා ඉන්නට මුදවිය බුදුජන පෙරමුණ ඇවිල්ලා මේ මහින්දගේ ඡන්ද කරන්න හදුවානේ. අපි කියනවා සම්පූර්ණ වැරදි අදහසක්. අපි ඒක අභියෝගයක් එල්ල කරන මේ ප්‍රධාන පක්ෂ දෙකට අපේ දේශපාලන ආගමනය නිසා කලබල වෙලා ඉන්නවා නම් කවුරු හරි අපිට මේක නවත්තන්න පුළුවන්. හැබැයි මේක නවත්තන්නේ ඒක අභියෝගයක් ඉදිරිපත් කරලා. මේ රටේ සිංහලයන්ට වටිනා සංස්කෘතියක් තියෙනවා. අපේ මුතුන් මිත්තෝ ගොඩනගපු ශිෂ්ටාචාරයක් තියෙනවා. ආක්‍රමණිකයන් විසින් ඒක අද කොල්ල කමින් ඉන්නවා. බොදු ජන පෙරමුණෙන් ඒ කොල්ල කෑම නතරගෙන ඒ වෙනුවෙන් මතවාදයක් හදලා දේශපාලකයෝ විසින් අතහැරලා දාපු මහානායක හාමුදුරුවෝ ඇතුළු අනිත් වගකීම යුතු පාර්ශවයන් අහක බලාගෙන මරණින්දක ඉන්න වෙලාවක අනිවාර්ය වශයෙන් මේ රට ඇතුළ සිද්ධ වෙන්නේ ආක්‍රමණික හැසිරීම් දේශපාලනිකව පරාජය කරන්න අපි පෙරමුණ ගන්නා බව මේ වෙලාවේදී රටේ ජනතාවට කිව යුතුයි. ඒ වෙනුවෙන් සබුද්ධික සවිඥානික ජනයා අපේ මතවාදයත් එක්ක පෙළගහේ කියලා විශාල විශ්වාසයක් අපිට තියෙනවා.
උන්වහන්සේට දකින්න ඇති මේ රට සිංහලයේ රට කියන්න බෑ කියන සිංහල බෞද්ධයින්ම රටක් මේක. අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා ඉන්දියානුන්ගේ රට ඉන්දියාව, අපි ප්‍රංශකාරුන්ගේ රට ප්‍රංශේ, මේ ජර්මන්කාරුන්ගේ රට ජර්මනිය, චීනුන්ගේ රට චීනය, ශ්‍රී ලංකාව මේ සිහලේ කියන එක සිහල රට කියන එක වෙනස් කරලා තියෙන්නේ මේ සමාජවාදී දේශපාලඥයෝ තමයි කොළින් ගන්න සිල්ලලා කරපු දේවල් ඔය. මේ රට ශ්‍රී ලංකාව කරලා තියෙන ආණ්ඩු ව්‍යවස්ථාවක්. මම මේ මැතිවරණයට ඉදිරිපත් වෙන මූලික හේතු කීපයක් තියෙනවා. එකක් තමයි 87 ඉඳලා ඉන්දු ලංකා ගිවිසුම මගින් මේ රට පළාත් 9කට කැඩුවා. ඊළඟට තව පක්ෂ ගණනාවක් මේ රටේ ජාතිවාදී පක්ෂ ගණනාවක් මේ රට කොටස් කැබලි වලට කඩන්න කුරුමානම් අල්ලනවා එක අපිට පේනවා. මේ ලංකාව කියන්නේ තමිල්නාඩුවෙන් 3:1යි. ජනගහනයත් එහෙමයි. කෝටි 6යි මේ කෝටි 2යි. අපි සිංහල බෞද්ධයේ හැටියට නිදාගෙන හිටිය ඇති කියලා මට හිතෙනවා. මම නම් නිදාගෙන හිටියේ නැහැ හැමදාම අවදි හිටපු කෙනෙක්. 2000 පාර්ලිමේන්තු මැතිවරණයක කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වෙලා 3 වෙනි ස්ථානයටපත් උනේ මම 15645 මම මනාපගත්තේ වෙලා. ඉතින් චම්පකරණ මහත්මයාගේ වැරදි ක්‍රියාකාරක නිසා අපි එකින් ඉවත් වුණා. දැන් මේ අවුරුදු 15කට පස්සේ මගේ මේ කටියන ලේවලට මට ඉවසන්න බැරි නිසා මම හිතුවා හඳක් නගන්න ඕන කියලා මේ රටේ නිදාසිටින සිංහල බෞද්ධයන් වෙනුවෙන්. අපි පුළුවන් මට්ටමේ පොදු සරණක් දෙන්න බලාපොරොත්තු වෙනවා.